රටේ සාමාන්‍ය නීතියට පිටින් ගොස් බලය තමන්ට කැමති ආකාරයෙන් භාවිතා කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට විරුද්ධව යමින් දේශපාලන නිදහස අයථා ලෙස සීමා කිරීමටත් නීතියේ රැකවරණය ලබා නොදී තම විරුද්ධවාදීන් සිරගත කර හෝ අතුරුදන් කර ප්‍රතිවිරුද්ධ මත මෙල්ල කිරීමටත් 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන අංක 48 වන පනත යොදා ගනිමින් එදා සිට මේ රටේ පාලකයින් ගෙන ගිය හා ගෙන යමින් සිටින දුර්දාන්ත ක්‍රමවේදය මේ රටේ ජනතාව විසින් පමණක් නොව විදේශීය රාජ්‍යයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජනය විසින්ද ඉවත් කර ගන්නා ලෙස නොකඩවා රජයෙන් ඉල්ලුම් කරනු ලබන්නේ කාලයක සිටයි. මේ ත්‍රස්ත විරෝධී පනත එදා ඉදිරිපත් කරනු ලැබුවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හා සමග පැවති යුද්ධය තුළ සිදු වූ ත්‍රස්තවාදී වැඩකටයුතු පාලනය කිරීම සඳහා වූ තාවකාලික පියවරක් ලෙසයි. එය පසුව 1982 පැවති රජය විසින් ස්ථීර වශයෙන් මෙරට නීති පද්ධතියට ඇතුළත් කරනු ලැබුවා. මේ පනත විවිධ රජයන් විසින් නිතර අවභාවිතා කරනු ලැබීම නිසා අප රටේ සිවිල් සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධාන හා විවිධ විදේශීය රාජ්‍යයන් මේ නීතිය වෙනස් කරමින් වඩාත් විවෘත හා ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියට ගැලපෙන ලෙස එය සංශෝධනය කරන්නේ අප රජයෙන් නොකඩවා ඉල්ලා සිටින ලැබූ බවත් අපි දන්නවා. මේ නීතිය තුළ ත්‍රස්තවාදය යන්න ජාත්‍යන්තර න්‍යාය ධර්මවලට වඩාත් ගැලපෙන ලෙස අර්ථකථනය කරන ලෙසත් තමන්ට රිසි ලෙස මිනිසුන් සිරගත කිරීමට ඇති ඉඩකඩ සීමා කරන ලෙසත් වදහිංසා පැමිණවීම හා අතුරුදහන් කරවීම වැනි දෑ සිදුවන්නට ඇති සියලුම ඉඩකඩ අහුරා දමන ලෙසත් ජාත්‍යන්තර රජයන් හා සංවිධාන විසින් දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. දැන් පවතින රජයද මේ පිළිබඳව තමන් සුභවාදීව කටයුතු කරන්නට අදහස් කරන බව එම සංවිධාන ඉදිරියේ විවිධ අවස්ථාවලදී පොරොන්දු වූ බව ජාත්‍යන්තර හා මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්